මගේ ජීවිතේ ගියන්න තවත් අලුත් ලස්සන දවසකට ඔයාල හැමෝම හුඟක් ආදරෙන් පිළිගන්නවා. ලස්සන දවසකට කියලා කිව්වට එක දවසක් නෙමෙයි, මේ වීඩියෝ එක දවස් දෙකක එකතුවක්. ඉතින් අද සෙනසුරාදා දවසක්. අද ඉතින් මට උයන පිහින වැඩමුකුත් නැහැ. මොකද මම ඊයේ දවසෙම මට උයන්න තියෙන දේවල් උයන ෆ්‍රිජ්ජකින් තියාගත්තා. අද ඉතින් මම උදෙන්ම නැගිටලා කරන්නේ මගේ මේ ලස්සන මල් පොකුර මගේ වාසයකට දාගන්න එක. මේ වගේ මල් ගෙදරට ගේන අය, එහෙම නැත්නම් ගෙදර මල් පැලයක් හරි වවන අය දන්නවා ඒකෙන් මනසට ලැබෙන මානසික සුවය කොච්චරක්ද කියලා. ඉතින් මේ වගේ පුංචි පුංචි වැඩ කරන්න අකමැති අයත් ඇති. එක එක්කෙනාගේ කැමැත්ත විවිධයි කියලා තේරුම් ගන්න එකත් මේ ජීවිතේ තියෙන වටිනම දෙයක් කියලා මම විශ්වාස කරනවා. ඒකාවට මට තියෙනවා කේක් එකක් ඩෙකරේට් කරන්න. මුල්ම වතාවට තමයි මම මේ විදිහේ කේක් එකක් ඩෙකරේට් කරන්නේ. ඉතින් ඊයේ රෑම මම කේක් එක බේක් කරලා කේක් එකේ අයිසිං කරන කොටස ඉවර කරගත්තා. මොකද මට එතකොට උදෙන්ම කරන්න තියෙන්නේ කේක් එකේ ඩෙකරේටින් කරන ටික විතරයි. එතකොට මට ඉක්මනින් වැඩ ටික ඉවර කරගන්න පුළුවන්. ඉතින් මුල්ම වතාවට මම ස්ටෙන්සිල් එකක් පාවිච්චි කරලා මේ විදිහට කේක් එකක් කරේ. ඒක ඇත්තටම සාර්ථක වුණා. මම හිතනවා තව හැදෙන පුංචි පුංචි තැන් තියෙනවා කියලා. නමුත් මම බලාපොරොත්තු වුණාට වඩා කේක් එක නීට් එකට කරගන්න පුළුවන් වුණා. අපේ මේ ජීවිතය කියන්නේ අපි හැමදාමත් ඉගෙන ගන්න දෙයක්. අපි හැමදාම අලුතෙන් පුංචි පුංචි දේවල්, සමාජයේ දේවල්, ඉගෙනීම සම්බන්ධ දේවල්, මොනවා හරි දෙයක් ඉගෙන ගන්නවා. තමන්ට උත්සාහය, උනන්දුව තියෙන තරමට අපේ මේ දැනුම වැඩි වෙනවා කියලා මම හැම වෙලේම හිතන්නේ. මොකද දැන් මේ ලෝකයේ ඇතුලේ ගොඩාක් දේවල් තියෙනවා අපිට ඉගෙන ගන්න. අපිට සමාජ මාධ්‍ය භාවිතා කරලා, එහෙම නැත්නම් ඉන්ටර්නෙට් පහසුකම් භාවිතා කරලා ගොඩක් දේවල් අපිට ඉගෙන ගන්න පුළුවන්. අපි දන්නේ නැති මොනා හරි තියෙනවා නම් Google සර්ච් කරලා බලලා, එහෙම නැත්නම් සමාජ මාධ්‍යයෙන් හරි ගොඩක් දේවල් ඉගෙන ගන්න අපිට තියෙනවා. අපි ඒ දේවල් හරියට පාවිච්චි කරනවා නම් අපිට බෑ කියලා දෙයක් නැහැ. මම හිතන්නේ හැම වෙලේම මොනවා හරි දෙයක්, හැම දවසකම මොනවා හරි අලුත් පුංචි දෙයක් ඉගෙන ගන්න පුළුවන් නම් ඒක ගොඩක් වටිනවා අපි හැමෝගෙම ජීවිතය ඉස්සරහට ගෙනියන්න. ඉතින් වෙන දවස්වලට හදන කේක් වලට වඩා මේක ටිකක් වෙනස් කියලා කිව්වේ. මේක ටොප් ෆෝවර්ඩ් කේක් එකක්. ඉතින් පළවෙනි වතාවට තමයි මම මේ ඩිසයින් එක ට්‍රයි කරේ. ඇත්තටම මම බලාපොරොත්තු වුණාට වඩා සාර්ථක කරගන්න පුළුවන් වුණා. හැබැයි ඒ කේක් එක ටිකක් අනිත් කේක් වලට වඩා ටිකක් විතර අමාරුයි කියලා මට හිතුණා. කේක් එක අයිසිං කරගන්න කොටස සමහර විට මේක අතහුරු වෙද්දි හරියන්නත් ඉඩ තියෙනවා. නමුත් මම හිතනවා ඒක සාර්ථක වුණා කියලා ගොඩක් දුරට. ඉතින් මේ කේක් එකෙන් මම දේවල් තුනක් ඉගෙන ගත්තා. එකක් තමයි පළවෙනි වතාවට මම ටොප් ෆෝවර්ඩ් කේක් එකක් කරේ. දෙවෙනි දේ තමයි ස්ටෙන්සිල්ස් පාවිච්චි කරේ මම පළවෙනි වතාවට. ඒ වගේම තමයි මම මේ කේක් එක ඩෙකරේට් කරන්න පාවිච්චි කරපු රයිස් පේපර් එක ලස්සනට කලර් කරලා ඩිසයින් කරේ පළවෙනි වතාවට. ඉතින් මම මේ කේක් එක ඇතුලේ ගොඩක් දේවල් ඉගෙනගෙන තියෙන නිසා මට ඇත්තටම මං ගැන සතුටුයි. අපි සාර්ථක වෙන්න හරි අසාර්ථක වෙන්න හරි උත්සාහ කරන එක තමයි මුලින්ම වටින්නේ කියලා මම හිතන්නේ. ඉතින් මේ තියෙන්නේ මම කිව්ව රයිස් පේපර් සෙල්ස්. ඉතින් මේක ඩිසයින් කරගත්තත් මම පළවෙනි වතාවට. ඒක නිසා ඒක ගොඩක් දුරට සාර්ථකයි. ගොඩක් දුරට නෙමෙයි, ඇත්තට මේක ගොඩාක් ලස්සනට තිබුණා. ඒකින් ගොඩාක් ලොකු ලස්සනක් කේක් එකට එකතු වුණා කියලා මට හිතෙනවා. ඉතින් ඔයාලටත් මොකද මේ කේක් එක ගැන හිතෙන්නේ කියලා කියන්න. මට මතකයි මම පළවෙනි කේක් එක මුල්ම වතාවට මම මේ වගේ හෑන්ඩ් රයිටින් කරද්දි මගේ අත වෙවුලනවා. මට ඒක ලියා ගන්න බෑ, බයයි. ගොඩාක් ලස්සනට ඒ අකුරු ආවෙත් නැහැ.
නමුත් අද වෙද්දි මට ගොඩක් ලස්සනට අකුරු ටික ලියන්න පුළුවන්. ඉතින් ඒ ගැනත් මට ගොඩක් සතුටුයි. දැන් මම ගොඩක් ලස්සනට ඒක කරගන්න දක්ෂ වෙලා තියෙනවා. මොකද මං ඒක දිගට දිගට කරා අතාරින්නේ නැතිව දැන් ගොඩක් පිළිවෙලට මට ඒ අකුරු ටික ලියාගන්න පුළුවන්. මං හිතන්නේ කේක්වල හෑන්ඩ් රයිටින් කියන්නේ වෙනමම කලාවක්. ඒකටත් ගොඩක් දක්ෂ වෙන්න ඕනි. මොකද අපිට අත වෙවුල වෙවුල මේක කරන්නත් බෑ. අපි ලියලා 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 පුරුදු වෙන තරමට තමයි මේ වැඩේ ලස්සනට නීට් එකට කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ තියෙන්නේ මම හදපු ලස්සන කේක් එක. ඉතින් අද මේ කේක් එකත් අරගෙන අපි යන්නේ ඉස්සීගේ අයියාගේ වයිෆ්ගේ බර්ත්ඩේක. ඉතින් ඒ බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරන්න තමයි මම මේ ලස්සනම ලස්සන කේක් එක එයාට හැදුවේ. ඉතින් මම ඉස්සර ඉඳන්ම ගොඩාක් ආස දෙන්නෙක් තමයි සුරෙන් අයියයි ඇන්නක්කයි කියන්නේ. මොකද ඒ දෙන්නගේ ආදරේ හරිම ලස්සනයි. ඉතින් මම ඉස්සෙල්ලම මුණ ගැහෙද්දි දැක්ක දෙන්නම තමයි අදටත් ඉන්නේ. ඉතින් එයාලා මැරි කරලා දැන් ගොඩක් කල් වෙනවා. ඒ වුණාට අදටත් ඒ ආදරේ ඒ විදිහටම දකිද්දි හරිම ආසයි. මොකද ගොඩක් අය මැරි කරාට පස්සේ වෙනස් වෙනවා. පවුලට දෙන්න ඕනි අවධානය නැතිව යනවා. පවුල ඇතුළේ යුතුකම් වගකීම් වලට විතරක් සීමා වෙනවා. දරුවෝ ලැබුණාට පස්සේ අම්මා තාත්තා ගොඩක් ඈත් වෙනවා. ප්‍රසිද්ධියේ ආදරය දක්වනවා කියන එක වැරැද්දක් විදිහට හිතනවා. ඉතින් මම අක්කගේ අයියගේ ජීවිත ඇතුළේ ඒ දේ දැක්කේ නැහැ. අපි මුණ ගැහිලා දැන් අවුරුදු 8කට විතර කිට්ටු වෙනවා. ඉතින් ඒ කාලේ පුරාම මම දැක්කේ ඒ දෙන්නගේ ආදරේ ඒ විදිහටමයි. ඉතින් මම ප්‍රාර්ථනා කරන්නේ හැමෝගෙම ජීවිතවලට ලැබෙන සහකරුවෝ සහකාරියෝ තමන්ගේ ජීවිතේ පරිස්සමෙන් ඉස්සරහට ගෙලියන්න පුළුවන් පහසු අය වෙන්න කියලා. ඉතින් කතාවෙන් කතාව අපි කේක් එකත් කපලා පොඩි කයකුත් දාලා ඊට පස්සේ රෑල ඇස්ති වුණා පොඩි ෆිල්ම් එකක් බලන්න. ඉතින් මේ ෆිල්ම් එක මම මීට කලිනුත් බලලා තියෙනවා. ඇත්තටම මේ ෆිල්ම් එක ගොඩක් ලස්සන ෆිල්ම් එකක්. ඔයාලත් මේ ෆිල්ම් එක බලලා තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. ෆිල්ම් එකේ නම තිබුණේ ලූතර් ද ෆෝලන් සන් කියලා. මේ ෆිල්ම් එක ඇතුලේ පොඩි අපිරහස් කතාවක් වගේ තමයි තියෙන්නේ. ඉතින් දෙවනි දවසේ මං නැගිට්ටි මෙන්න මේ ලස්සනම ලස්සන ඉරේලියත් එක්ක. බලන්නේ හස දිහා හරියට නිකන් රත්තරම් පාටයි වගේ. ඇත්තටම මම ගොඩාක් ආසයි සන්සෙට් එක සන්රයිස් එක බලන්න. මම යුකේ ආවට පස්සේ දැකපු ලස්සනම සන්රයිස් එක මේ. ඊට පස්සේ අද අපි යන්න ඉන්න ලස්සන ගමනකට ඉක්මනට කෑම ටිකක් ලෑස්ති කරගත්තා කට්ටියට කන්න. ඉතින් අක්කා තමයි මට ටූන සැන්විච් එකට ඕන පේස්ට් එක හදලා දුන්නේ. ඉතින් ඒ අතරේ මම සැන්විච් පේස්ට් එක ගාලා ඉවර වෙලා සැන්විච් ටික හදාගෙන මමත් ඉක්මනට ලෑස්ති වුණා. ඉතින් අද අපි යන්න හදන්නේ ෆාම් එකකට. මෙහෙ ෆාම් තියෙනවා. ඒවට ගිහිල්ලා තමන්ගේ අතින්ම එළවලු පළතුරු කඩා ගන්න පුළුවන්. ඒව අපිට ගෙදර අරන් එන්න පුළුවන්. ඒකට ඉතින් පොඩි මුදලක් වැය කරන්න ඕන. ඉතින් මේ ෆාම් එක තිබුණේ අවුට් ඔෆ් ලන්ඩන්. ඒක නිසා ඉතින් අපි යන්න ඕනි අවුට් ඔෆ් ලන්ඩන් යන ට්‍රේන් එක. ඉතින් අපිට ට්‍රේන් එක ආවට පස්සේ අපි ට්‍රේන් එකට නැග්ගා. දැන් ඉතින් ටික දුරක් පයෙන් යන්න තියෙනවා. යන මග තමයි මෙන්න මේ ලස්සනම ලස්සන රෙස්ටරන්ට් එක දැක්කේ. ඒක දිහා වරුවක් උනත් බලන් ඉන්න පුළුවන්. ඉතින් ඔන්න අපි ආවා අද අපි එන ෆාම් එකට. මේ ෆාම් එකට එද්දී අපි කලින් ස්ලොට් එකක් වෙන් කරගෙන කලින් පේ කරන්න ඕනේ. ඉතින් මේ ෆාම් එකට එන ගමන පුරාම පොඩි පොඩි කරදර ටිකකුත් අපිට ඕනා. ස්ලොට් එක වෙන් කරගන්න එකට ඇප්ලයි කරේ මම. ඉතින් කොහොම හරි මම පේ කරපු පේමන්ට් එක වෙලා නැහැ. පේමන්ට් එක ඩික්ලයින් වෙලා තිබුණා. ඉතින් ඒක දැනගත්තේ අවසාන මොහොතේ. කියන්නේ ෆිල්ම් එක බල බල ඉන්නකොට තමයි දැනගත්තේ මං පේමන්ට් එක හරියට කරලා නැහැ කියලා. කොහොම හරි අක්කගේ පේමන්ට් එක කරලා තිබුණා. මම තමයි මගේ පේමන්ට් එක කරේ.
කොහොම හරි අවසාන කට්ටිය කතා වෙලා තීරණය කරා අයියලා දෙන්න නවතිනවා කියලා අපි කට්ටිය බබාලව අරගෙන යමු කියලා. ඒ කියන්නේ අක්කයි මායි බබාලා තුන්දෙනා අරගෙන යන් කියලා. මොකද ඉතින් ටිකර්ස් තිබ්බේ 4 දෙනෙක්ට විතරයිනේ. පොඩ්ඩව කොහොම හරි කතා කරලා ඇතුළට දාගමු කියලා තමයි අපි ගියේ. ඉතින් අපි ට්‍රේන් ස්ටේෂන් එකට එද්දි ට්‍රේන් එක මිස් වුණා. ඊටත් වඩා කොහොම හරි ලන්ඩන් වලින් අවුට් ඔෆ් ලන්ඩන් යද්දී අපි සාමාන්‍යයෙන් ටිකට් එකක් ගන්න ඕනි. එහෙම නැතුම් කාඩ් එක ටැප් කළා අපිට අවුට් ඔෆ් ලන්ඩන් යන්න බැහැ. ඉතින් අපි කට්ටියටම අමතක වෙලා අපි කාඩ් එක ටැප් කරලා තමයි ට්‍රේන් ස්ටේෂන් එක ඇතුළට ආවේ. අපේ වෙලාවට කොහොම හරි ට්‍රේන් එක ඇතුළේ ඔෆිසර් කෙනෙක් ඉඳලා එයා අපිට කිව්වා ඔයාලට අවුට් ඔෆ් ලන්ඩන් යන්න බැහැ ටිකට් නැතුව. ඒක නිසා එයා ටිකට් දෙන්නම් කියලා අපිට එයාම ටිකට් දුන්නා. මොකද නැත්නම් ලොකු ෆයින් එකක් වුණත් අපිට වදින්න තිබුණා එහෙම ගිහිල්ලා. කොහොමින් කොහොම හරි අපේ මේ ගමනේදී අපිට මුණ ගැහුණ හැමෝම ගොඩක් හොඳ අය. ඒක නිසා අපිට කරදරයක් නැතුම් පොඩ්ඩවත් ඇතුළට ගන්න පුළුවන් වුණා. කොහොම හරි අයියලා දෙන්නටත් ගෙදර ඉන්න බැහැ කියලා එයාලා දෙන්නත් වාහනේ ෆාම් එකට ආවා. මොකද වාහනෙන් එනවනම් ෆාම් එකට යන්නේ විනාඩි 25ක් 30ක් වගේ කාලයක්. ට්‍රේන් එකේදී තමයි චුට්ටක් වෙලා වැඩිපුර යන්නේ. ඉතින් පේනවනේ පොඩ්ඩනම් සෑහෙන සතුට වුණා එද. ගොඩක් කෙලවලුත් අපි කඩාගත්තා. හැබැයි ස්ට්‍රෝබෙරි නම් ගොඩක් තිබුණේ නැහැ. මේක ඉතින් අලුත්ම අත්දැකීමක් පොඩ්ඩොන්ටත්. ඉතින් මට මේ ෆාම් එක දැකෙද්දි මතක් වුණේ අපේ ලංකාවේ කොච්චර නම් මේ වගේ තැන් තියෙනවද. ඒ කියන්නේ හරියටම මේක ගත්තොත් ලංකාවේ හේනක් වගේ තැනක්. අපේ ලංකාවෙත් ඇයි මේ විදිහට කරන්න බැරි නේද? හේන්වලට මේ වගේ කට්ටියට එන්න දීලා තමන්ගෙම දේවල් තමන්ට කඩා ගන්න දීලා ඒ වෙනුවෙන් මුදල් අය කරනවා නම් සමහර විට මීට වඩා ලොකු දෙයක් අපේ ලංකාව ඇතුළෙත් කරන්න පුළුවන් නේද කියලා මට නිකමිට හිතුණා. මොකද මෙයාලා අපිට කියලාම එළවලු පළතුරු කඩවගෙන ඒවට සල්ලිත් ගන්නවනේ. අපේ ටිකට් එකට යන ගාණ අඩු කරලා එළවලු පළතුරු වලට වැඩිපුරෙන් අපි කඩාගෙන තිබුණොත් ඒ මුදල් ප්‍රමාණය අපි දෙන්න ඕනේ. ඉතින් මෙන්න මේ අංකලුත් එක්කෙනෙක් අපේ දවස සුබ වෙන්න. මොකද මෙයා අපේ අයියලා දෙන්නට ඇතුළට එන්න දුන්නේ නැත්නම් එයාලට අපිත් එක්කලා මේ ගමනට සහභාගී වෙන්න බැහැනේ. ඉතින් අන්න ඔය විදිහට තමයි ලස්සනම ලස්සන දවසක් නිම වුණේ. ඊට පස්සේ ගෙදර ඇවිල්ලා මම මේ හදන්නේ කැරට් ටික හොඳට හොදලා මේ කඩාගෙන අපු බීට් ටික හොඳට හොදලා පිරිසිදු කරලා ෆ්‍රිජ් එකෙන් තියාගන්න. මොකද මේ විදිහට පස්පිටින්ම ෆ්‍රිජ් එකෙන් තියන්න බැහැනේ. ඊට පස්සේ මම හිතුවා මේ ඔක්කොම රාස්බෙරි ටික අරගෙන ඒ ටිකෙන් ජෑම් එකක් හදන්න කියලා. ඉතින් ගෙදර ආපුදා හවසම මම මේක හදන්න පටන් ගත්තේ. මොකද ගොඩ දවසක් මේක තියාගන්න බැහැ. මේවා අපි කඩපු පළතුරු නිසා හරිම ඉක්මනින් සෞතු වෙන්න බලදමු. මේ විදිහට ඔක්කොම රාස්බෙරි වල නටු ටික අයින් කරලා මුලින්ම මම රාස්බෙරි ටික හොඳට පිරිසිදු වතුරෙන් හොදගත්තා. ඉතින් මුල්ම වතාවට තමයි මම ජෑම් වර්ගයක් හදන්නේ. ඉතින් ලොකුවටම මෙෂර්මන් ගැන හිතන කෙනෙක් නෙමෙයිනේ. මට හිතන ප්‍රමාණයෙන් දානවා සමහරක් වෙලාවට. කේක් හදාති විතරයි මම මෙෂර්මන් බලන්නේ. ඉතින් මේ වගේ දේවල් හදාතින ඉක්මනට හදලා ඉවර කරන්න ඕනි. මොකද මම පොඩ්ඩත් එක්ක කාලය ගත කරන්න ගොඩක් ආසයි. ඒක නිසා මම මෙෂර්මන් බැලුවෙන මේ රාස්බෙරි ප්‍රමාණයටම වගේ බරක් තියෙන සීනි මුලින්ම එකතු කරගත්තා. ඒත් එක්කම දෙහි යුෂ මෙසැහැදි දෙකක් වගේ එකතු කරගන්න ලෑස්ති කරලා තියෙනවා.
ඉතින් මේ පුංචි වැඩේට මම පුතාව සම්බන්ධ කරගත්තා. මොකද එයා මේ ස්ට්‍රෝබෙරි පිකින්, ෆෘට් පිකින්, වෙජිටබල් පිකින් ගැන කලින් ඉඳන්ම කතා කර කර හිටියේ. ඉතින් මම දන්නවා පිකින් ගිහිල්ලා ආවට පස්සේ සාමාන්‍යයෙන් අපි කරන දෙයක් තමයි මේ විදිහට පළතුරු වලින් ජෑම් හදන එක. ඉතින් මට ඕනි වුණා මේ අත්දැකීම එයාට දෙන්න. එයා හරියම සතුටින් මේක වින්දා. ඉතින් පුංචි කාලේ ඉඳන්ම මට ඕනි මගේ පුතාට පොතේ පතේ දැනුම විතරක් නෙමෙයි, එයාට ප්‍රායෝගිකව මේ දැනුම අත්හදා බලන්න, දේවල් කරන්න එයාට අවස්ථාව හදලා දෙන්න. මං හිතන්නේ අම්ම කෙනෙක්ට දරුවෙක් වෙනුවෙන් කරන්න පුළුවන් හොඳම ආයෝජනයක් ඒක. මොකද දරුවෝ ලොකු වෙද්දි, දෙමාපියෝ වයසට යද්දි එයාලට තමන්ගේ ජීවිතේ ලස්සනට කොහොමද, පරිස්සමට කොහොමද තනියම අරගෙන යන්නේ කියන එක පුංචි කාලේදම ලැබෙන අත්දැකීම් පන්නරයක් වෙනවා එයාලගේ ජීවිත ලස්සනට ඉස්සරහට අරගෙන යන්න. ඉතින් මම මේ විදිහට චුට්ටක් වලඳ රත් වෙනකම් විතරක් එයාට මේ වගේ පොඩ්ඩක් කලවම් කරන්න ඉඩ දුන්න. මොකද වලඳ රත් වුණාට පස්සේ මං එයාම අයින් කරනවා. එතකොට බය අයිනේ උඩ තියාගන්න. චුට්ටක් ආසාවට එයාට මේක මේ විදිහට තනියම කලවම් කරන්න, පොඩි එක්ස්පීරියන්ස් එකක් ගන්න මේ විදිහට අවස්ථාව දුන්න. ඇත්තටම මගේ පුංචි පුතාගෙන ගොඩක් සතුටුයි. එයා හරිම කීකරු බබෙක්. දැන් ඉතින් එයා නර්සරිත් පටන් ගත්තා. ඉස්සරහට මං ඔයාලට ඒ වීඩියෝ එකත් බෙදා ගන්න. ඉතින් මම මේ ගමන යන්නේ හරිම හිමි. අපි හැමෝගෙම ජීවිතවල ලස්සන හීන අරමුණු තියෙන ජීවිතේ ගෙවෙන මේ දවස් මඟ හැරගන්නේ නැතුව ඒ හීන අරමුණු දින්නොත් විතරයි අපි අපේ ජීවිත ඇතුලේ සාර්ථක. ඉතින් මට ඕනේ හැම අතින්ම අංග සම්පූර්ණ කෙනෙක් වෙන්න නෙමෙයි, මම කරන දේ මට පුළුවන් තරම් හොඳට ලස්සනට හරියට කරන්න තමයි මට ඕන. ඉතින් මේ විදිහට අර සීනි දිය වෙලා රාස්බෙරි ටික හොඳට පොඩි වෙද්දී මේ විදිහට පෙන එන්න පටන් ගන්නව. ඉතින් මේ විදිහට මම මේ වටේ තියෙන පෙන ටික අයින් කරගන්නව. ඉතින් මේ ජෑම් එක හදද්දී මේකේ තියෙන වතුර ටික හොඳට අයින් වෙනකම්ම අපි මේක හොඳට කලවම් කර කර ලිපේ තියාගන්න ඕනි. ඉතින් දැන් ජෑම්බික හොඳට හැදිලා තියෙන්නේ. ඉතින් මේ වෙලාවේ මම ලිප ඔෆ් කරලා පුතාට පෙන්නුව කොහොමද එයා ඒ අතින් හදපු ඒ ජෑම් එක තිබුණේ කියලා. අවසාන ටිකනේ මම කරේ නද ටික. ඉතින් එයාට ආසයිද බලන්න මේක කොහොමද හැදිලා තියෙන්නේ කියලා. මං හිතන්නේ මේවා පුංචි දරුවන්ගේ ජීවිතවලට හරිම ලස්සන අත්දැකීම්. ඉතින් ගෙවල් ඇතුළේදී වුණත් එළියේදී වුණත් දරුවන්ට දෙන්න ඕනේ අත්දැකීම්, දරුවන්ගේ ජීවිත හැදෙන්න ඕනිද ප්‍රායෝගිකව දෙන්න ඕනි අත්දැකීම් දෙන එක තමයි අම්ම කෙනෙක් තාත්තා කෙනෙක් විදිහට දරුවන්ට කරන ලොකුම ආයෝජනය. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මේ ජෑම් එක මම හදාගත්තේ. මේක ගොඩාක් රසට තිබුණ. ඔයාලටත් මොනවා හරි පළතුරු වර්ගයක් අන්නාසි වලින්, දියුල් වලින් මේ විදිහට ගෙදරම රසට හදාගන්න පුළුවන් ජෑම් ටිකක්. මේ ජෑම් කඩෙන් ගන්න ජෑම් වලට වඩා ගොඩාක් රසයි. ඉතින් කාපු හැමෝම රසයි කියලා කිව්වා. ඉතින් අපේ ජීවිතයේ ගෙවන තවත් ලස්සන සුන්දර දවස් දෙකකට එකතු වුණාට ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. පරිස්සමින් සතුටින් ඉන්න. තාරා.